ආයුබෝවන් සුබ උදෑසනක් COVID-19 ගෝලීය වසංගතය අපේ රටේ ලෝකේ බොහෝ රටවල් වලත් අඩුවක් නැතුව පැතිර යන මේ වෙලාවේ රටක් විදිහට අපි ඉස්සරහට යා යුත්තේ කොහොමද කියන කාරණය පසුගිය දින කිහිපය පුරාවටම අපි සාකච්ඡාවට බඳුන් කරා. හැබැයි දැන් මෑත කාලීනව අපේ රටේ වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසාම අපි කල්පනා කරා නැවතත් සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා බහ කරන්න. අද අපි මාතෘකාව COVID-19 පාලනය කළ හැකිද? මේ ගැන ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරගන්න කතා බහ කරන්න අද අපි ආරාධනා කරා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා COVID-19 පරීක්ෂණ කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාට ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මියට ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේම අපිත් එක්කතුලා ඉන්නවා වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කොමුදේශ් මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. ප්‍රේක්ෂක ඔබටත් හැකියාව තිබෙනවා ඔබේ ගැටලු निराකරණය කරගන්න ලබා දෙන්න අපිට දුරකථන ඇමතුමක් අපේ දුරකථන අංකය 0112 0273 73. ඒ වගේම ඔබට පුළුවන් අපිට වයිබර් ඇමතුම් ලබා දෙන්න අපේ වයිබර් අංකය 0712 799 7260. අපි රසායනාගාර ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා මේ දවස්වල. රවි කුමුදේශ් මහත්මයා අපේ රටේ වෛද්‍ය රසායනාගාරවල මේ දවස්වල විශේෂයෙන්ම මොන වගේ කාර්යභාරයක්ද සිදු වෙන්නේ? ඇත්තටම අපේ රසායනාගාර පද්ධතිය මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම වාගේ COVID-19 රෝගය පාලනය කිරීම සඳහා විධික්‍රම අනුගමනය කරනවා. ඊට අමතරව සාමාන්‍ය රෝගීන් යම් ප්‍රමාණයකුත් අඩු වෙලා තිබ්බට අපේ වාට්ටුගතව ඉන්නවා. ඉතින් අපි දෙආකාරයකින් මේකට සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ COVID-19 වෛරසය ආසාදනය වීම, ඊට පස්සේ රෝගියාව සොයා ගැනීම, රෝගියාගේ රෝගය සුව වුණාද නැද්ද කියන එක තහවුරු කිරීම වගේම අර අපේ මෙතන සාකච්ඡා වුණා වගේ සමහරලාට රෝගියෙක් නොවන ආසාදිතයෙක් ඉන්නවා. ඔවුන්ව හඹා ගොස් ඔවුන් හඳුනා ගැනීමත් මේ කාර්යයේදී සිද්ධ වෙනවා. ඊට අමතර වශයෙන් අපි රසායනාගාර සේවා පද්ධතිය විදිහට රෝගියෙක් ඇතුල් කරාම අපි කිව්වා අපි ඩෙත් රේට් එක අඩු කරගන්නවා කියලා. ඉතින් ඒකෙදි අපිට තියෙන්නේ මේ වෛරසයට රෝගියා තමන්ගේ ප්‍රතිශක්තිය ගොඩනගා ගන්නකම් ඔහු හෝ ඇය ජීවිත අවදානමක් නැතුව රැක ගැනීම සඳහා ඔහුගේ අනිකුත් සංකූලතා සොයා ගැනීම, ඒකට අදාළ දත්තයන් විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දීම. ඉතින් ඒ කාර්යයත් අපේ සියලුම රෝහල්වල විශේෂයෙන්ම මේ COVID-19 රෝගීන් ඇතුළු කරන රෝහල් ගණනාවක් තියෙනවා. ඒ රෝහල් තුල සිද්ධ වෙනවා. ඉතින් මේ කාර්යයන් දෙක තමයි දැනට සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ රෝගීන් හමායාම කියන කාරණාවේදී ශේෂ්ඨගතවත් ඉදිරියේදී අපිට පරීක්ෂණ කරන්නට වෙයි. රසායනාගාරයෙන් එළියට ගිහිල්ලා ඉතින් ඒ කාර්යයටත් අපි සූදානමින් ඉන්නවා. හොඳයි. මං හිතන්නේ ප්‍රේක්ෂකයෙක්ින් අපිත් එකතු වෙලා නවරත්න වන්නියාරච්චි මහත්මයා මොරටුව ප්‍රදේශයෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් කතා කරා. මම මොරටුව ලුණාවෙන් කතා කරන නවරත්න වන්නියාරච්චි. මගේ ප්‍රශ්නය යොමු කරන්නේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකල්මුදිය පරිවර්තන වෛද්‍යතුමියට. මම ඔබතුමින් අහන්න කැමති, ඔබතුමින් කිව්වා මේ මට මතකයි කලින් රූපවාන සාකච්ඡාවකදී මේ මුඛ ආවරණ අවශ්‍ය නැහැ කියලා මේ බලන් ඉන්න. තවමත් ඔබතුමිය ඉන්නේ ඒ මතයෙන්ද පළමු දෝන නැත්නම් අවශ්‍ය නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කාරණා දෙකක් වයිද. දැන් ඔබ ඇහුවා අර කොහොමද බෝ වෙන්නේ කියන එක. අපි දැන් මුලින්දම්මත් කිව්වේ දැන් මේක කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන ශ්වසන ආසාදනයක්. ඔයතර වෛරසයක් මගින් තමයි මේක ව්‍යාප්ත වන්නේ. ඒතර ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛරසය පිට වෙන්න පුළුවන් ඔහු කෙවිසුම් යනකොට කහිනකොට පිටවන බිඳිති මාර්ගයෙන්. ඒ බිඳිති කියන්නේ සෙම, ඒ වගේ. එතකොට ඒ පිටවන වෛරස එක්ක තව කෙනෙක් හුස්ම ගන්නකොට ඒ ළඟම ඉන්න කෙනෙකුට පුළුවන් එයාගේ ශ්වසන පද්ධතියට ඇතුළු වෙන්න. එහෙම නැතිනම් එයා අපිටම ඒවා වැටෙනවා මොකක් හරි අපිටම පෘෂ්ඨයක් මත. ඒ පෘෂ්ඨය අතපත ගාලා මූණ අල්ලවොත් නාසයෙන් මුඛයෙන් මේ වෛරසය ඇතුළු වෙන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ශ්වසන ආසාදනයක් ව්‍යාප්ත වන විදිහ. ඒතර මේ ශ්වසන ආසාදනයත් ඒ ආකාරයෙන් ව්‍යාප්ත වන බවට තමයි දැනට වැඩියෙන්ම කරුණු අනාවරණය වෙලා තියෙන්නේ. වැඩි දෙනෙකුට බෝ වෙලා තියෙන්නේ ඒ වගේ. හැබැයි එකම දැන් ඒ රෝගී පුද්ගලයෙක් අල්ලපු දැන් භාජන ඒ වගේ වයිනුත් මේක ඒ කියන්නේ
පාවිච්චි කරපු වාජනයක් ඒ වගේ දරතුවායක් ලේන්සුවක් ඒ වගේ එකකිනුත් ඇතුළු වෙන්න පුළුවන් දැන් මම මේ සඳහන් කරන්නේ කොහොම හරි මේ වෛරස් විස බීජය තමන්ට ගේ නහයෙන් මුඛයෙන් ඇතුළු වෙන්න තියෙන ඉඩ කඩ ගැන ඔයතොට දැන් ඔයතොට හැබැයි අපි කතා කරන්නේ ඔබ ඇහුවා මාස්ක් එක ගැන අතන මාස්ක් එක ගැන මම කියන්න ඕන ඔව් මම ඉන්න මතය තාමත් මේ මතයේ මොකද මම තාමත් මාස්ක් පාවිච්චි කරන්නේ නැහැ එතකොට දැන් මෙතනදී අපි ඩිස්ටන්ස් එක තියනවා නම් පුද්ගලයන් අතර මීටරයක් ඩිස්ටන්ස් එක තියා ගන්න ඕන. ඒ කියන්නේ අතර පරතරය තියාගෙන වැඩ කටයුතු කරන එකත් අපි කතා කරා. ඊළඟට අපි හෑන්ඩ් හයිජීන් අත් දෙකත් හොඳට සෝදා ගන්න. මොකද මේ අත්වල ගෑවිච්ච ඒවා දැන් අපි අල්ලලා මූණේ ගෑවුනොත් මොන විස බීජ ඇතුළු වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට දැන් මාස්ක් එකක් දාන්නේ මාස්ක් එකක් දාගෙන යන්නේ ඇයි? අපි දැන් ඊතර එහෙනම් රෝගී පුද්ගලයන් ළඟ ඉන්නවා නම් අපිට පුළුවන් يعني එහෙම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් ඈතින් හිටියොත් ඔබට එහෙම මීටරයකට එහායින් ඉන්නවා නම් ওই විස බීජය ඇවිල්ලා ඔබට හුස්ම ගන්නකොට ඔබේ ඇඟ ඇතුළට එන්න තියෙන ඉඩ කඩ ඇත්තරම නැති තරම්. මොකද මේක මීටරයක් දුරට එහෙම යන්නේ නැහැ. ඉතින් ඒක නිසා තවමත් මම පාවිච්චි කරන්නේ කමියුනිටි එකේ දැන් කියන්නේ අපේ ශාස්ත්‍රයේ විශාල වශයෙන් රෝගීන් ඉන්නවා නම් අපි ජනාකීර්ණ තැනකට ගියොත් එතන ඉන්නවා නම් අපිට කමක් නැහැ මාස්ක් එකක් දැම්මට මොකද අපි දන්නේ නැහැ ඉන්න අයගේ කොහොමද කියන එක. හැබැයි එහෙම නැතුව අපි කාර් එක ඇතුලේ යනකොට මාස්ක් එකක් දාගෙන යන එක මම දන්නේ ඒක ඇයි මේ තනියෙන් පුද්ගලයෙක් කාර් එක ඇතුලේ යනවා එයා මාස්ක් එකක් දාගෙන කාර් තවන්ගේ කාර් එක පදවගෙන යන්නේ ඇයි කියන එකට ඇත්තටම කිසිම විද්‍යාත්මක පදනමක් මම දකින්නේ නැහැ. ඒ වගේ අපි දැන් රෝහලක රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි රෝගියෙකුට රෝග ලක්ෂණ තියෙනවා නම් මාස්ක් එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ අපිට දැන් මේ යම් යම් කටයුතු වල යෙදෙන අය දැන් අපි තුමු කඩයක එකතු වෙලා රැකියාව කරන එහෙම ස්ථාන එන්න පුළුවන් මාකට් එකක. ඉතින් එතකොට එතනදී එයාගේ ආරක්ෂාවට එහෙම පැලඳුවත් අපිට නිකන් ඉන්න මම හිතනවා තාම මාස්ක් එකක් අවශ්‍ය වෙන්නේ අනාරක්ෂිත තැනකට ඇයි යන්නේ? දැන් ඒක එතන තමයි හිතන්න ඕන. හැබැයි ඔබ මාස්ක් එකක් දාගෙන ගියත් මීටරේ ඩිස්ටන්ස් තියාගන්න ඕන. අනේකත් අමතක කරන්න එපා. දැන් මේ දැන් මේ මෙතන වෙලා තියෙන්නේ හුඟක් දෙනේ බයයිනේ. ඒතර බයටමනේ දැන් මේ මාස්ක් දාගෙන එළියට බහින්නේ. දැන් බයයි. ඔයතර තව කවුරු හරි ලඟ වුණාම වෙන්නේ නැති වෙන තැනට කටයුතු කරගන්නත් ඕන. හැබැයි මාස්ක් එක දාගෙන ළඟට යන්න බෑ. විශේෂ කාරණාවක් තියෙනවා COVID-19 වලදී. ඒක තමයි දැන් අපිට සාමාන්‍ය වෙලාවකදී පුළුවන් රෝගියෙක් හඳුනා ගන්න. එහෙම නැත්නම් මේ 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 පුද්ගලයාට රෝගේ තියෙන නිසා අපේ ඩිස්ටන්ස් එක වගේ දෙයක් මේන්ටේන් කරන්න. නමුත් දැන් COVID-19 වලදී හොයාගෙන තියෙනවා 120ක් රෝග ලක්ෂණ නැහැ. නමුත් රෝගේ බෝ කළ හැකි. ඒ වගේම 60%ක් ඉතාම සුළු රෝග ලක්ෂණ තියෙන. එතකොට අපිට හැම පුද්ගලයෙක්ම රෝගේ බෝ කළ හැකි පුද්ගලයෙක් විදිහට සැක කරන්න වෙනවා. ඒ නිසා පුද්ගලයෙක් හමු වීමේදී මම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමිය කියන විදිහට එක්කෝ අපි පරතරය තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පළඳින්න ඕනේ. මොකද අපි පරතරයේ කොයි වෙලාවේ අහෝසි කරගන්නවද කියන එක අපිට තීරණය කරගන්න බැරි අවස්ථා තියෙන නිසා.